තමන්ගේ නිවාසවල එහෙම නැත්නම් තමන් වැඩ කරන කාර්යාලවල එහෙම නැත්නම් තමන්ගේ දරුවෝ යන පාසල්වල. මොකද ඔය කියන ස්ථානවල තමයි අපි මදුරු විශේෂයෙන්ම ආගමික ස්ථාන, පාසල්, කර්මාන්ත ශාලා එහෙම නැත්නම් ඉදිකිරීම් ස්ථානවල තමයි අපි බහුලවම මදුරුවන් බෝ වෙන ස්ථාන හඳුනගෙන තියෙන අපේ සමීක්ෂණ වාර්තා අනුව. ඒක නිසා ඒ කියන තැන් ඉදිරියේදී පිරිසිදුව, ඉදිරියේදී විතරක් නෙමෙයි දිගටම මදුරු බෝ වෙන ස්ථානවලින් තොර ස්ථාන බවට පත් කරගන්න ඕනේ අපි මේ රෝගයෙන් වැළකෙන්න නම්. ඒ වගේම කලින් සඳහන් කරා වගේ උණ සැදුන රෝගියෙක් ඉන්නවා නම් එම රෝගියා පැය 24ක් ගත වෙනකොටම වෛද්‍යවරයෙක් සුසු කන්ලත් වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා නිසි ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගන්න ඕනේ. මොකද මේකේ අපි දකිනවා රක්තපාත තත්ත්වයට යන රෝගීන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ ප්‍රමාණයෙන් තමයි අපිට බොහෝ දුරට මරණීය තත්ත්වයට යන්න පුළුවන්. නමුත් නිසි කලට වෛද්‍යවරයෙක් හම්බ වෙලා නිසි ප්‍රතිකාර ලබා ගත්තොත් අපිට ඒ මරණීය තත්ත්වෙන් ගැලවෙන්න පුළුවන්. ඒදි පැනඩෝල් sorry පැරසිටමෝල් පමණක් නිසි මාත්‍රාවෙන් නිසි කාලය තුල ලබා ගත්තොත් අපිට ඒ උණ පාලනය කරගත හැකි අනෙකුත් වේදනා නාශක කිසිවක් ලබා ගත යුතු නැහැ. මොකද ඒකෙන් ඇඟ ඇතුලේ ලේ වහනේ වී සිදුවිලා මරණය සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මෙතනදී මම විශේෂයෙන් සඳහන් කරන්න ඕන ගර්භණී මාතාවක් නම් අර පැය 24ක් ගත වෙනකන් ඉන්න ඕනේ නැහැ. එයා උණ සෑදුණු වහාම සුසුකන්ලත් වෛද්‍යවරයෙක් හම්බ වෙලා නිසි ප්‍රතිකාර ලබා ගන්න ඕනේ.